අපි ජීවිතේ යමක් ඉගෙන ගන්නෙත් අපේ ජීවිතයට යමක් එකතු කරගන්නෙත් මේ මතක අලුත් කරන කාලේ වෙනස් කරන අපුරු පන්ති back to school back to school එක ගොඩක් දිනාට මේ ඉගෙන ගන්න තියෙන ආසාව වැඩි වෙලා තියෙනවා ආසාවෙන් ඉගෙන ගන්න දැන් පුරුදුලා තියෙනවා ඉතින් ආසාවෙන් ඉගෙන ගන්න හේතු ගොඩක් back to school එකේ තියෙන නිසාම ඒකට හේතුව වෙන්නේ ඉතින් අදත් ඔයාලට පුළුවන් බොහොම ආසාවෙන් ඉගෙන ගන්න මොකද ඔයගොල්ලෝ ආසම දෙන්නෙක් තමයි මගේ class එකට මගේ school එකට enroll වෙන්න අද admission papers එවලා තියෙන්නේ මං හිතුවා මේ ලස්සන ගෑනු ළමයි දෙන්නාට අද interview එකක් දෙන්න ඕනේ කියලා අපි බලමු admission forms නම් ලැබිලා තියෙනවා टेस्ट वर्ल्ड को हम दें मुन्ना देने के ला आधा खाओ द ग्रेजुएट बनने के ला बालन मम्मे की न ए लास्ट न गहर लमाई देना खाओ द केला चिल्ड्रन कम इन हरी में दंगल लमाई देने द कोई द हाँ ग्राउंड कर दावे गुड मॉर्निंग टीचर गुड मॉर्निंग चिल्ड्रन मार्च हितरण अंग है भाई मेरा ප්ලේ ග්‍රවුන්ඩ් එකට මේ PT පීරියඩ් එක යනවා වගේ. එක පාටම කොහොමද ඊට පස්සේ මේ සිල් අරගත දෙන්නෙක් වගේ උනේ? නෑ ටීචර් නෝ කිව්වට පස්සේ අපි ආසාවෙන් ආවේ. එහෙමද? ඒ කියන්නේ ආසාව වැඩි කමරේ ඒ වගේ දුවගෙන දොර කඩාගෙන වගේ එන්නාවේ. ආ එහෙමද? හොඳයි. ඉතින් ළමයි දෙන්න යාළුවෝ දෙන්න ලෑස්ති වෙලාම ඇවිල්ලා තියෙන්නේ. සෙල්ලම් කරන්න වගේ මට පේනනම් ඒ වගේ තමයි මොකද ඉස්කෝලේ කාලේ දෙන්නම ඉඳලා තියෙන වැඩිපුරම ග්‍රවුන්ඩ් එකේලු නේද? හ්ම්. සෙල්ලම් කරන්න පුළුවන් හැබැයි ඉගෙන ගන්න ගම ओके टीचर सरने टीचर मेरे वगैरह में इंटर आसान हो जाए लामाए एंड इंदगान्ना वेलकम बैक टू स्कूल लामाए इंदगान्ना मम्मी लास्ट ने गया लामाए दिन ने किन्हों के लिए की पुरी सा गुड़ा दिन हमें वो मुनान दो एम बालांगी में क्लास के दिहा टीचर माम में थे ना ओ माटे टीचर माम दिया था ओ कमान है टीचर मंग गिदर बैठ के फोटो बेदाग गए ने बेरुए पाल यालू देना लामाए स्कूल यार काले तो हम दे ඔව් ටීචර් යාළුවෙක් එක්ක මොනෝ හරි දෙයක් බෙදා ගන්න බැරුව බදා ගන්න බැරුව පුටුවට පවා රණ්ඩු වෙච්ච කෙනෙක් තමයි ඍතු ආකාශ මන්න රණ්ඩු වෙලා නැහැ තරින්ද කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි මට ටීචර් ගාව පුටුව ළමයි ඔක්කොම ටික තියලා තියෙනවා මම කාලිනම මුටි අල්ලලා තියෙනවා ටීචර් මියා ජෙලස් ටීචර් මං ගෙදර වැඩ කරන්නේ නැති ඉන්න ටීචර් ගාව පුටුව වාඩි වෙන්න රයිට් රයිට් ඔය ළමයි දෙන්නගේම ක්ලාස් එක පටන් ගන්නත් කලින්ම එන්නේ ඔබලංගේම හිස්ටරි එක ගැන හොඳයි මං ගාවත් වාර්තා ගොඩක් තියෙනවා හොඳයි ළමයි එහෙමනම් මෙතින් මේ ක්ලාස් එක අමුතුම අපූර්ව ක්ලාස් එකක් දන්නවනේ අය කියලා ටීචර් කැමති බොහොම ක්‍රියාශීලී බොහොම නිර්මාණශීලී නිරෝගී ළමයින්ට ඔය ළමයි දෙන්න වගේ එතකොට ඉතින් අද ග්‍රැජුවේට් වෙන්න නේ ඇවිත් තියෙන්නේ හැබැයි ඉතින් අද එකනේ ග්‍රැජුවේට් වෙයිද දෙන්නම ග්‍රැජුවේට් වෙයිද කියලා අපි දන්නේ නැහැ නමුත් ඉතින් මේ ටෙස්ට් වල scores වල අනුව තමයි ඒක ඩිසයිඩ් වෙන්නේ ඕකේ so let's get started ඍතු ආකර්ෂ තරින්දි ෆර්නැන්ඩෝ මගේ ස්ටුඩන්ට්ස් දෙන්න අද ඔය දෙනත් එක්ක එහෙමනම් අපි මුලින්ම යනවා අපේ first test එක and this is the oral test
Ritu, Tharindi, ready the first test ekata. Ready. Iskolen kaale kohomada exams walata face karaddi? Santosen, unandu wenda, naththam bayenda? Unandu wenmat nemei, saamaanyen. Mannam maas 3ක් tiyala pragne paadam karanna. Sha. Prathipalath labagena thiyena neida? Oh. Right. Etukota Ritu මං එහෙම නෑ ඩිජේ එන විදියකට මූණ දෙනවා. එදා ඩිජේට මූණ දෙනවා. ඔය වගේ මූණ කීපාරක් දෙන්න උනාද? දැන් මේ මූණ ඉතුරුලා තියෙන කොහොමද බලන්න? තාමත් දෙනවා ඩිජේ එන විදියට මූණ. ඒක හොඳයි. මූණ නොදී මූණ හංගගෙන ඉන්නවට වඩා එන හැමදේටම මූණ දෙන එක ගොඩාක් හොඳයි. ඒක හොඳ දෙයක්. එමුනම් අපි යනවා අපේ first question එකට ළමයි. YouTube මෘදුකාංගයේ හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේද? 2004, 2005, 2006, 2007. And your time starts now. තත්පර 30ක් ලැබෙනවා. ළමයි හැමතිස්සෙම YouTube නේද ඉන්නේ? හ්ම්? ප්‍රෙස් කරන්න බලන්න. ටක් ටික් ටුක් ක්‍රමයට උත්තරයක්. Right. Okay. අපේ තරින්දි කියනවා 2006 කියලා, අපේ ඍතු කියනවා 2005 කියලා. අවුරුදු දෙක වෙන්න බෑනේ. තන මොකද්ද හරි අවුරුද්ද? දන්න ටීචර් මොකද අපිට ඉස්කෝලේ යන කාලේම YouTube දීලා නැහැ. ආ බෑක් ටු ස්කූල් කියන එක ඇත්තටම සීරියස් කරන්න. දැන් ඉස්කෝලේ කාලේදී දැනගෙන හිටපු දේවල් ටික මේ ප්‍රශ්නේ වැරදුනා කියලා ගෙදරින් බැනුම් අහන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳයි. කොහොම වුණත් ඉතින් මං හිතන්නේ ඍතු මේ ප්‍රශ්න වලට මූණ දීලම පදම් වෙලාද කොහෙද? ඔයාගේ උත්තරේ හරි. 2005 තමයි. හරි උත්තරේ. ඉතින් ඍතු ආකර්ෂ ශිෂ්‍යාවට ලකුණු 10ක් ලැබෙනවා. හොඳයි. හොඳයි. කනවා. හොඳයි. අපි වෙන යන්ද අපේ දෙවෙනි ප්‍රශ්නෙට. තරින්දි ඔයාට තරංකරුවෙක් ඇවිල්ලා ඉන්නවා. දැම්මම. ඕකේ. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර කීයද? 63610යි 65610යි 67610යි 69610යි. Children, your time starts now. අපි ජීවත් වෙන රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර. Time up. හොඳයි. ළමයි දෙනම කියන්නේ 63610යි කියලා. නිකන් හිතුණාද? මතක් වුණේ එහෙමද? කොහොමද? මන්න ළඟදී මට මම YouTube එකේ කොහේ හරි දැක්ක වගේ මතකයි. නමුත් මට ආසන්න ගාන මතක නැහැ. අනේ මම කිව්වේ හිටියොත් එන්නේ YouTube එකේ තමයි තිරුතු. මට 610 මතක නැහැ. 63 නම් මට පොඩ්ඩක් මතකයි නිකන්. ඒ වගේ 63000 වගේ මතකයි. එහෙම කැක් තියෙනවා. මම මතක නැන් තෝරයි. ළමයි හරි උත්තරය 65610. ඒ නිසා චුට්ටක් මිස් වුණා ඉඳ දෙනටම. මේ ප්‍රශ්නෙට ලකුණු ලැබෙන්නේ නැහැ. ඕකේ. So question number 3. මේ අතරින් හදවත් තුනක් පිහිටා ඇති සත්වයා වන්නේ බිම්පණුවා, බූවල්ලා, අශ්වයා, නිල්තල් මසා. Your time starts now. මේ සත්වයාට හදවත් තුනක් තියෙනවා ළමයි. 2004ද? මටත් ඒ දෙකේ පොඩි සැකයක් තියෙනවා. එතකොට මම උදව්වක් වශයෙන් කියන්නම් නිල්තල් මසා විශාලතම සත්‍ය වුණාට නිල්තල් මසා තියෙන එක හදවතක් පමණ. එක හදවත. ඔව්. එතකොට එහෙමනම් අනිත් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ට තමයි හදවත් තුනක් තියෙන්න ඕනේ නේද? ළමයි වෙලා ඉවරයි. ඔයා හිතන්නේ මොකද්ද? අශ්වය කියලා නම්ද? ඕකේ. තරින්ද කියනවා බූවල්ලා කියලා. ඍතු කියනවා අශ්වයා කියලා. ඇයි එහෙම කියන්නේ? දෙනම් මට කියන්න. ටීචර් කියවනේ හදවත් පහක් තියෙන කිකුත් ඉන්නවා කියලා. ඔව්. ඒක දාලා තමයි බූවල්ලා. ඊට පස්සේ ඒක කළා. අශ්වයාට හදවත් තුනක් දුන්නා. තුනක් දුන්නා. මොකද බිම්පණුවට එකක්වත් දෙන්න කැමති නෑ මම. එහෙමද? හැබැයි ඍතු දන්නවද බිම්පණුවට හදවත් පහක් තියෙනවයි කියලා? අනේ දෙයනේ. අශ්වයාට තියෙන්නේ එක හදවතයි. බූවල්ලට තමයි හදවත් තුනක් තියෙන්නේ. ඒ නිසා හරිදි. හරිදි. ශිෂ්‍යාවට 10 10. මේ ලකුණු 10 ලැබෙන්නේ. ඕල් රයිට්. හොඳයි. ළමයි වෙනම් question number 4.
ශ්‍රී ලංකාවේ තේ කෞතුකාගාරය පිහිටා ඇත්තේ මහනුවර නුවරඑළිය තලවකැලේ බණ්ඩාරවෙල. Children, your time starts now. Sri Lanka ve te kautuka garya. Pita ette me tenvali kohedda. Te vali prasiddhai kela itin dannawane. Namuth te kautuka garya kohedda tiyenne. Ape rituna uthara de ivara tharidi. Man dama noreli kila bandara wala wenna puluwa. उत्तर Alright, එහෙනම් අපි යනවා අපේ අන්තිම ප්‍රශ්නෙට ළමයි question number 5. පහත දක්වා ඇති ගංගා අතරින් වැඩිම ජල ඝනත්වය සහිත ගංගා වන්නේ Nile, Danube, Amazon, Mississippi. Children, your time starts now. දිගම නෙමෙයි ඝනත්වයනේ. දිගම ගංගා නෙමෙයි ඝනත්වය තියෙන්නේ. ජල ඝනත්වය වැඩිම ගංගා මොකද්ද කියලා යහන්නේ. මේක නම් 10 20 තමයි. හොඳයි අපේ ඍතු ළමයා නම් උත්තරයක් දුන්නා. වර්ධින්නරි ටීචර් මුලින්ම දෙනවා. මන් දුන්නා Amazon කියලා. All right. ඔන්න දෙන්න. වෙනස් උත්තර දෙකක් දීලා තිනවා අපේ ඍතු ළමයා කියනවා Amazon කියලා. සරින්දි චානුව දනුවේ. අයියේ. නයිල් කියන්නේ විශේෂයි එන්ජොය් කරාද මේ ටෙස්ට් එක උගලන්ට විවේකයක් අවශ්‍යයි. කීනකොටම හොඳ රහසක් කිව්වා. කොහෙද යන්න හදන්නේ? ග්‍රවුන්ඩ් එකටද? ඕකේ හොඳයි. ළමයි දෙන ග්‍රවුන්ඩ් එකට ගිහලා එන්න. So I'm going to take my first interval. Welcome back to school. මොනවද ළමයි හැමෝම කුටු කුටු ගාන්නේ? ආ ඔපොතු කතා කරනවද? නෑ ටීචර් ටීචර් නංගින හැඳුම ලස්සනයිනේ. ඔව්. අයිමත් කියන්න බලන්න. ටීචර් වඩා ලස්සනයි. ඔව් ටීචර්. සමුනාරි කියන්න බලන්න. ටීචර් මේ ටීචර් හරිම ලස්සනයි ටීචර් hina වෙනකොට. ටෙක් එක. වව්. එහෙමද? හින්දි නිලියක් වගේ. එහෙමද? හොඳයි අපි හිතාගනිමුකෝ ළමයි දෙන්නගේ මේ බටර් වලට ටීචර් රැවටුණා කියලා. හොඳයි ළමයි එහෙමනම් මෙතන ඕරල් ටෙස්ට් එකේ ස්කෝර්ස් බලමුද දැන්? හා. ඕරල් ටෙස්ට් එකේ අපේ ඍතු ආකර්ෂා ලකුණු 20ක් ලබා ගත්තා. අපේ තරිඳ ෆර්නැන්ඩෝ ලකුණු 10ක් ලබා ගත්තා. එතකොට අමතක කරන්න එපා. ඒකට ඇඩ් වෙනවා ටීචර් ඔයගලන්ට දැන් දීපු බෝනස් ලකුණුත්. ඕකේ හොඳයි. එහෙනම් අපි යනවා අපේ ඊළඟ ටෙස්ට් එකට. And this is the written test. කොහෙන්න අපේ ලස්සන ළමයි දෙන්න ඇවිල්ලා මේ white boards ගාව හිට ගන්නකෝ. දැන් අපි ලියන්නයි යන්නේ. මම මේක. පුටු දෙකට
රණ්ඩු කරගත්තු වගේ බෝඩ්ස් දෙක රණ්ඩු කරන්නේ නැහැ නේ. නැහැ. හොඳයි. ළමයි ටීචර් ගාව දැන් ඇත්තටම සංවර වෙලා ඉන්නේ. හොඳ ළමයි ටීචර් ගාව දුන්නා. ඔව්. හොඳයි. අපි යමු නම් විරුද්ධ පද ලියමු ළමයි. ඕකේ. ලියාගන්න විරුද්ධ පද කියලා මම මේ කියන වචන වල විරුද්ධ පදේ ලියන්න ඕනේ. විරුද්ධ පද කියලා ලියන්න ඕනේ. ඔව් විරුද්ධ පද කියලා ලියන්න. හරි උත්තර ලියන ලස්සන්ට පැහැදිලිව වෙලාවට උත්තර දෙන ළමයාට තමයි වැඩි ලකුණු ලැබෙන්නේ. එමනම් පළවෙනි වචනය උත්සාහය. උත්සාහයේ විරුද්ධ පදය ලියන්න. උත්සාහය කියලා ලියලා ඉට ඉස්සරහේ විරුද්ධ පදේ ලියන්න. අසාර්ථක උත්සාහය අසාර්ථක. ඔව් උත්සාහ කරාමනේ අසාර්ථකයි. ඊළඟ වචනය උනන්දු. උනන්දු උනන්දු දුර්වල. උනන්දු උනන්දුවෙන් වැඩ කරනවා. දුර් ටීචර් මොකද්ද ටීචර් කොච්චර විරුද්ධ පද ලේසියව දෙන්න තියනවාද? ඕනි ටීචර් සාර්ථක අසාර්ථක. නෑ ඒ සාර්ථක අසාර්ථක. ඕ මයි ගෝඩ්. දැන් මම මතක් වෙන්නේ කිව්ව ටීචර් උනන්දුද? උනන්දු 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 වැඩ කරනවා. විරුද්ධ පදේ මොකද්ද? අනුන් උත්සාහ උත්සාහවන්ත. හැබැයි කම්මැලි කමෙන්නෙත් නෑනේ. ඉන්න ඒ කම්මැලි වෙන්නේ අසාර්ථ නෑ උත්සාහය. දැන් නැත්තම් හිසනක් තියන් ළමයි. එහෙම බෑ ටීචර්. කොහොමද උත්සාහ කරන්නේ? කොහොමද උත්සාහ කරන්නේ? හැබැයි මම නන්දුවනේ. නන්දුව ඊළඟ වචනේ තමයි සී දේවි. ආ සී දේවි. මූ දේවි වගේ නේද සම්මත? සී දේවි. මූසල. සී දේවිගේ විරුද්ධ පදය මොකද්ද? සී දේවි. මූසල. දැන් වා කිව්වා. මූසල. සී දේවි. සී දේවි. මොන දේවිද එතකොට? මූ දේවි. මූ දේවි. අනේ මූ දේවි. මූ දේවිද ලියන්නේ? ඔයා කිව්තලද කිව්වේ? මං ඒක ස්වදේශිකයා. ස්වදේශික ස්වදේශිකයා. ස්වදේශිකයා. ස්වදේශ නෑ. විදේශිකයා. හරිද ළමයි? දන්නේ නැහැ මම හිතනවා එහෙම කියලා. ආගන්තුක. අන්තිම වචනය ආගන්තුක. ආගන්තුක. ඉතින් ආගන්තුකය කියන්නේ කවුද? පිටස්සරයා. එන කෙනෙක්නේ. එතකොට ආගන්තුකයාගේ විරුද්ධ පදය මොකද්ද වෙන්නේ? ආගමනේ විගමනය. අනේ කොච්චර ඒ ආගමනේ විගමන. ඔව්. ඔව්. ආගන්තුකයා මතක් වෙන්නේ නැද්ද? එහෙනම් අපි ඉගෙන ගනිමු දැන්. වෙලාව ඉවර නිසා. හරි. පළවෙනි වචනේ උනේ පොඩකින් තියෙන්නේ උත්සාහය. උත්සාහය න අසාර්ථක කියලා නිකන් අදිනවා. උත්සාහය නම් නිරුත්සාහය. අයියෝ. හරිද? අවිනු අවි. ඉතින් ඒක වැරදී ළමයින්. නිරුත්සාහය කියලා ලියා ගන්න. ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟ වචනේ උනේ මොකද්ද? උනන්දු. උනන්දු. ඔමි නවිනු. උනන්දු වෙරයි. විරුද්ධ පදේ මොකද්ද? මොකද ලියලා තියෙන්නේ? උනන්දු. අවි උනන්දු. හා මොකද්ද? අවි උනන්දු. ඒ මොකද්ද? නුනන්දු කියන්නේ නැද්ද? නුනන්දු කියලා වචනයක් නැහැ. අවි උනන්දු කියලා වචනයක්වත් නැහැ. උනන්දු. දුර්වල. නෑ උනන්දු. උනන්දු නැති උදාසීන. ආ උනන්දු උදාසීන. අපරාදේ මං කම්මැලි කම කියලා මෙතන ලියලා තිබ්බා. අපි කිව්වා මේක මෙතෙන්ට ගන්න. නමුත් උදාසීන කියන එකේ කම්මැලි කමෙත් එකක් තියෙනවා. සමානයි තමයි. නමුත් උනන්දු නම් උදාසීන. ඒ නිසා අපි තනදිල ලකුණු පහක් දෙමු ඒ වෙනුවෙන්. කමන්න නැද ඍතු? කමන්න නැති ඉතින් දෙද දෙන්න. ඊළඟ වචනේ මොකද්ද? සී දේවි. සී දේවි. සී දේවි කියවලිද වදේ මොකද්ද? මූ දේවි. මූ දේවි. ඒක හරි. දෙන්න දාගන්න ලකුණු 10ක්. ටීච ඒක හරි කියන්නේ ඒක දෙමළ නෙමෙයිද? සී දේවි මූ දේවි. දැන් මූසර කියලා කිව්ව නේද? ඔව්. අර ශ්‍රියාව ශ්‍රී දේවි මූසර නම් මූ දේවි. හරි? ඕකේ. ඊළඟ වචනේ මොකද්ද? ආගමන නේද කිව්වේ මෙතන? විගමන කියලා දාගන්න. ඊළඟට ඇහුවේ නෑ ආගන්තුකයා කියලා කිව්වේ. ආගන්තුකයා. ස්වදේශිකයා. විදේශිකයා. විදේශිකයා. හරි. ළමයි දෙන්නම ලකුණු 10ක් දාගන්න. අන්තිම වචනේ උනේ
ආගන්තුක ආගන්තුක කියන්නේ විදපත් මොකද ආගන්තුක අර ආගන් ආගමන විගම ආගන්තුක නම් නේවාසික නේවාසික ආගන්තුකියා විසිට කරන කෙනානේ නේවාසික කියන්නේ ඒ ඉන්න කෙනා හරිද ළමයි අද දැනගත්ත නේද ඔව් ටීචර් මේ වගේ විදපත් ඉස්කෝලේ යන කාලත් ඉගෙන ගන්න නෑ ටීචර් ඒකනේ ඒක තමයි මේ ටීචර් ඉන්නේ අලුත් देवल इगिन गान टीचर තව දිනවල නෑ ඔය ළමයි දෙන්න දිහා දැකලා තව දෙන්න ගිය ලෙසන්ස් මට හිතුණා නිෂ්ප්‍රභා කරන්න ඕනේ යේ ඔකේ අන්න අන්න දැන් මේක තව ටිකක් උත්සන්න උනා දැන් පොඩ්ඩක් මෙහෙම ටිවිච් එක දැන් මෙහෙම උනා ටීචර් වැඩක් తినව කරගන්න ගිහින් හොඳයි ළමයි එහෙනම් මම මගේ වැඩක් කරගන්නම් ඕගොල්ලෝ තියෙන ඕගොල්ලන්ගේ වැඩක් කරගන්න මොකද මම දැන් එමුනම් අපේ ඊළඟ ඉන්ටර්වල් එක ගන්නවා ලෙට්ස් ටේක් ඇන් ඉන්ටර්වල් තවින්දි ඍතු ඉන්ටර්වල් එක පස්සේ දැන් මෙතන හිනා වේගෙන සතරින් වගේ ඉන්නවා. හැබැයි තව ටෙස්ට් එකක් තියෙනවා ළමයි. අයියෝ. හොඳයි අපි ටෙස්ට් එක දැන්න කලින් මට කියන්න බලන්න මේ අපේ තරිදී නම් ඉස්කෝලේ කාලේ බොහොම අහිංසක ළමයෙක් කියලා තමයි මට ආරංචි. ඒක උඩ වැරදි වැඩ කරලා නැහැ. හොඳයි ළමයි. ටීචර්ස් ලගේ හිත දිනාගෙන ඉති පුළුවන්. නමුත් එහෙම ළමයෙක්ට කොහොමද මේ දෙමෝපියම්ව පවා ඉස්කෝලේට ගෙන්වලා අවවාද කරන තත්ත්වයට යන තරම් සිද්ධ වෙච්ච සිදුවීම. මොකද ඒ උනේ? ලියුමක් කරපු හරියක් කියලා තමයි මගේ වර්තාවල නම් තියෙන්නේ. මොකද? ඇත්තටම ටීචර් මේකයි උනේ. ඔව්. මම එතකොට හත වසර වගේ ඇති. මං මේ මම චණ්ඩි. හැබැයි මම චණ්ඩි ස්පෝර්ට්ස් වල. ආ ඕකේ. නැතුව ටීචර්ස්ලා මට අකමැති එහෙම ළමයෙක් නෙවෙයි මම. ඉතින් මට ඒ ලෙවල් ක්ලාස් එකේ අයියා කෙනෙක් කවුරු හරි එයා මගේ පස්සෙන් ඇවිල්ලා හත වසරේදී ඔව් හත වසරේ කියන්නේ ටීචර් අපි හත වසර හිටන් ඉන්නේ කියන්නේ අර අපි සයිස් එකෙන් එන ලොකුයිනේ ලොකු ළමයි ඔව් ඒ වගේ මේ ඊට පස්සේ කවුරු හරි වෙන කෙනෙක් ලව්ව වෙන්නේ නැති එයා මොකක් හරි ලියුමක් ලියලා මගේ පොතක් ඇතුළට දාලා මම මුකුත්ම දන්නේ නැහැ මගේ පන්තියේ ළමයෙක් ලව්ව තමයි ඒක කරලා තියෙන්නේ ඉතින් දවසක් අපේ පොත් චෙක් කරනවා ඉංග්‍රීසි ක්ලාස් එක වෙලාවේ අපේ ක්ලාස් ටීචර් අපේ පොත් ටික චෙක් කරනකොට මේ ලියුම එයාට අහුවෙලා ඒ එයා වැරදි වැටහීමක් අරගෙන ඒ ඒක මමත් දැනුවත්ව තමයි මට දීලා තියෙන්නේ කියලා ඕකේ ඉතින් මගේ අම්මටයි අක්කටයි එන්න කියලා මට ඇඩ්වයිස් කරා මේ මෙහෙමයි ඔයාලගේ ළමයා මෙහෙම පොඩක් හදාගන්න එහෙම කියලා ඊට පස්සේ අර අයියාට ඒක ආරංචි වෙලා එයා ඇවිල්ලා ඒක මේ නිවැරදි කරා මෙයා දන්නේ නැහැ මුකුත් මම තමයි මේ ලියුම එව්වේ කියලා එයා මාව නිවැරදි කළා අනේ ඒ අයියා වහේ ඉතින් මම හොඳ ළමයා වුණා මට තවත් ආදරේ වුණා ෂා ෂෝක් හැබැයි මේක ෆිල්ම් එකක් වගේ නේද ඊට කෝයේ අයියා දැන් ඊට තියෙන ප්‍රශ්න තමයි තරින්දට ලව් ලෙටර් එක දීපු අයියා කෝ කියලා හොඳයි එහෙම නම් ළමයි අපි බලමු රිටන් ටෙස්ට් එකට පස්සේ ස්කෝර්ස් කොහොමද කියලා දෙන්නගෙම ඍතු ආකර්ෂ ශිෂ්‍යාව ලකුණු 45ක් ලබා ගත්තා තරින්දි ෆර්නැන්ඩෝ ශිෂ්‍යාව ලකුණු 55ක් ලබා ගත්තා මේ වෙද්දි දෙන්නගෙම ස්කෝර්ස් මෙහෙමයි දෙන්නම ලකුණු 65 ගාන ලබාගෙන තියෙනවා ටීචර් බෝනස් මාක්ස් එක ඔල්රයිට් ළමයි එහෙම නම් ඉතින් දැන් තව එක ටෙස්ට් එකක් තමයි තියෙන්නේ මේක ගේම් චේන්ජර් වෙලා කවුද ග්‍රැජුවේට් වෙන්නේ කියලා අපි බලමු නේද ඕකේ ඔල්රයිට් මේ ස්පීඩ් ටෙස්ට් එක ළමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ස්පීඩ් ටෙස්ට් එක දිසා දැන් උදාසීන වෙන්න බෑ දැන් බොහොම උනන්දු වෙන්න ඕනේ ස්පීඩ් එක ඕනේ වේගය හරිද මං ගන්න ප්‍රශ්න වලට ඉක්මනට උත්තර දෙන ළමයාට තමයි ලකුණු ලැබෙන්නේ ඔය බෙල් එක ගහන්න ඕනේ බෙල් එක ගහන ළමයා තමයි අවස්ථාව ලැබෙන්නේ රයිට් හරි උත්තරේ ලකුණු 10ක් ලැබෙනවා ඒ වගේම වැරදි උත්තරයක් දුන්නොත් ටීචර් මේකේ මොනිටර් එක ගන්න බයි එතකොට 3 ලකුණුත් කැපෙනවා කොහොමද ඍතු වැරදි උත්තරයක් දුන්නොත් 3 ලකුණු වලින් 5ක් කැපෙනවා ඕකේ එහෙනම් මම 3 ටික තියාගෙන ඒක කරත් එහෙම බෑ එහෙම බෑ ඍතු කොහොමද හැමදේටම මූණ දෙන්න දක්ෂයි කියලා කිව්වා නේද මෙන්න මූණ දෙන්න හරි ටීචර් මිටිට නම් මූණ දෙන්න පා ඔය විදියට දෙන්න අන්න හරි අපි එහෙමනම් බලමු අපේ ෆස්ට් ක්වෙස්චන් එක ඔස්කර් සම්මානයට භාවිත කරන වෙනත් නමක් වන්නේ කුමක්ද
ඔස්කා සම්මානයට ඔස්කා අවෝඩ් වලට තව නමක් භාවිත කරනවා මොන අවෝඩ් එක කියලාද කියන්නේ ඔස්කා සම්මානයට තව වචනයක් තියෙනවා මතක් කරලා බලන්න ළමයි මතක් වෙන්නේ නැද්ද ටීචර් කියන්නේද නැත්නම් උත්සාහ කරලා බලනවද ටීචර් කියන්න අකුරක් කියන්න බැරි ඕකේ ටීචර් කියන්න අකුරක් කියන්න ඒ වලින් තමයි පටන් ගන්න ඒ කියන්නේ දිනේ අකුරක් ලකුණු ටික ටීචර් කියන්නේද එහෙනම් හා Academy Award अकादमी सम्मान ऑस्कर सम्मान ओके देवनी प्रश्न अश्विक बहुत वेगवत सत्य अश्विक अश्विक वडा वेगे दिव्य हकी पक्षिया खाऊद अश्विक वडा वेगे दिव्य हकी පක්ෂියා කවුද? පක්ෂියෙක් ඉන්නවා මේ පක්ෂියාට අශ්වයාට වඩා වේගෙන් දුවන්න පුළුවන්. කවුරු වෙන්න ඇතිද මේ පක්ෂියා? උසා? නන්නදී. ඒකෙත් අකුරක් නෑ. මොකද? අකුරක්. මේ ළමයා හැම දෙයකම මුල් අකුර හොයා මේ කල්ප හරි ඉන්නවා. අන්තිම අකුර. හරි. අන්තිම අකුර තමයි රා යන්නේ. प्रश्न उर चक्र माले क्या अन्य कुमार आल दिन है उर चक्र माले उर चक्र माले क्या अन्य उर चक्र माले यानो कुमार द अभी कथा वाली क्या अन्य आ उर चक्र माले क्या लगता था उड़ाट बैंड का मार्क है ओलू उड़ नाले ले तो तीन दें सामान्य इन्हें तो मैं फिल्म लगाई तो मैं गहन लगे මේ යාළු නාම ගෙවල් වලින් ආනවා ආ හොඳ උරු චක්‍ර මාලා කෙල්ලන් ඉන්න වෙන්නේ නේද නලත් 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 නෑ ඒක ඇන්ටිජ නිර්වචනයක් දහන්නේ උරු චක්‍ර මාලා කියලා කියන්නේ මොකද්ද උඩට එල්ලන මොකක් හරි ඔලු උඩින් මෙල්ලේ එල්ලන නිකන් පොල් කටු වලින් නෑ 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 උරු චක්‍ර මාලා කියන්නේ ගොඩක් ලොකු වෙනවනේ ඒක වෙනෝනේ ලොකු කරගන්නේ ගොඩක් අය කියන්නේ බලන්න තව තව දේවල් කියන්නේ බලන්න උරුචක්‍ර මාලයක් මොන වගේ මොකද්ද කියලා. ඔව් බෙල් එල්ලන එක. බෙල් එල්ලන එක. මොකද්ද මේ බෙල් එල්ලන්නේ? තැල්ල. තැල්ල බෙල් එල්ලනවා නේද? නෑ නෑ කඩිකට කියන්නේ ලොකු උර කියන්නේ උර හිසර. උර හිසර එල්ලන්නේ. ඔව් එතකොට උරුචක්‍ර මාලයක්. චක්‍ර කියන්නේ රවුම් මොකක්ද රවුම්? චක්‍ර නම් රවුම්. හරි. උර හිසට එල්ලන මාලයක්. ඒ කියන්නේ ඒක දරා ගන්න අමාරුයි. ඒක හැන්ඩල් කරන්න අමාරුයි. නෑ ඒක එල්ල ගත්තම ඊට වැඩි දෙයක් නෑ වගේ ඇත්ත කිචි. ආ उपत लबन जीवित काल बेल्लट माल्या उन माल्या वेदना वें मे कट इन ए वेदना तमय मे अर गैलना ඔර චක්‍රමාලයා බෙල් එලගත්ත නේද කියන්නේ ඒක ඇටේ ළමයාගෙන් ජීවිතේටම කලදරයි කියන්නේ. කොහොමද මම හිතන්නේ මම ළමයි දෙන්නටම ලකුණු පහ ගානේ දෙන්නම් මේකට ගත්ත උත්සාහය නිසා. ඕකේ. හොඳයි. ඔය ළමයි දෙන උර චක්‍රමාලා නෙමෙයිනේ නේද? ඒ හින්දා හරි. එහෙනම් ඒ ලකුණු දෙනවා. ඔන්න එමුනම් ඊළඟ ප්‍රශ්නය. පැය 7න් 7ට නාදවන ඔරලෝසුවක උදෑසන 7ට වරක් නාද වූ පසු ඊළඟට ඔලෝසු නාදවන අවස්ථා දෙක කුමක්ද මේ ඔලෝසු නාදවෙන්නේ පැයෙන් 7න් 7ට 7න් 7ට ඔව් උදේ 7ට ඔන්න නාදවුණා ලාමක වැදුණා ඊළඟට නාදවෙන අවස්ථා දෙක මොකද්ද පැය 7න් 7 නම් නාද වෙන්නේ 2 2යි ඕකේ 2 බෙල්කල කියන්න 2 9 9 හරි දැන් දෙන්නම උත්තර දෙක බෙදාගෙන කිව්වේ 2යි 9යි හරි පස්රු දෙක සහ
පස්වරු 9. ඕකේ ඉතින් දෙන්නටම ලකුණු 5 බැගින් ලැබෙනවා. පහේම ටීචර්. ඔව් ඉතින් හැමදේම කිසිම දෙයක් සම්පූර්ණයෙන් කියන්නේ නැහැ ළමයි. 10ක් ගන්න ආසයි. අපි කොහොමත් සාමාන්‍යයෙන් ඉස්කලන් කලේ නම් ඉතුරු ළමයිනේ ටීචර්. ඒකින් අපි දැනුත් මැදුම් පිළිවෙතම තමයි. හැමදේම බාගිට කරන්නේ. බාගිට. හැම වැඩක්ම බාගිටද? එහෙමද? ඕකේ. ඔන්න එහෙමනම් අන්තිම ප්‍රශ්නය. දියමන්ති සංවත්සරය සමරන්නේ කීවැනි වසරේ සංවත්සරයේද? දියමන්ති සංවත්සරය කියන්නේ මොකද? දියමන්ති සංවත්සරය කියන්නේ කීවැනි වසර සැමරුමද? දියමන්ති. දියමන්ති. කීවැනි වසරද මේ සමරන්නේ? ටීචර් ගහන්න නැතුව කියන්න හැබැයි ලකුණු අඩු කරන්න එපා. ඕකේ. try කරලා බලමු. දියමන්ති. කීවැනි වසර සැමරුම කියලාද හිතන්නේ? 7 වෙනි. ඈ? 7 වෙනි. නෑ වැරදි. 10 වස. ආ? 10 වස. සියවස කියන්නේ කීයද? එතකොට නැහැ. සියවස කියන්නේ ප්ලැටිනම්. ඩයමන්ඩ්. මේ ඩයමන්ඩ්. ඩයමන්ඩ් ඇනිවර්සරි. 10 years. 10. නැහැ. ආවන්ද. එනන් ටීචි දන්නේ නැහැ. ඩයමන්ඩ්ම වෙන්න ඕනේ එක. ඩයමන්ඩ් කියන්නේ අගෙන් වැඩි නේද? වචනක වැඩි නේ. එතකොට ඒ සංවත්සරයක් තව අවුරුදුක් වැඩි වෙන්න එපා නේද? අපි කියනවානේ සිල්වර් රිදි තියෙනවා, ඊට පස්සේ රන් තියෙනවා, ගෝල් ජුබිලි 25 50 ඊට පස්සේ 60 වෙනි සංවත්සරේ තමයි diamond jubilee game නැත්නම් diamond සංවත්සරය. ඔකේ ළමයි හොඳයි මම ඉතින් ඒක අද දැනගත්තනේ නේද? ඔල්රයිට් ස්පීඩ් ටෙස්ට් එක ඉවරයි ළමයි. යේ! අන්න දැන් තමයි පණ ඇටි ඒක ආවේ නේද? ටෙස්ට් කොමේ නිසා. ටීචර් ඉස්කෝලේ ඉවරයි නේද? ඔව් ටීචර් ඉස්කෝලේ ඉවර නැහැ තවම බෙල්ලේ ගහන්න මොකද අපි අපේ අන්තිම ඉන්ටර්වල් එක ගන්නවා. කො බෙල්ලේ ගහලා දෙන්න බලන්න ඉන්ටර්වල් එක අපි. මේ අපේ අම්මගේ මේ අපේ ගෙදර කුස්සියේ තියෙන ටොටි පුච්චන් එක ඉන්ටර්වල් අපි ගනිමු ඉන්ටර්වල් එක welcome back to school ritu tarindi මේ ඉස්කෝල යන කාලේ දඟවැඩ කරේ නැහැ කියලා කිව්වට නොකරලත් නෙමෙයි. එහෙමනම් කවුද අර ටීචර් කෙනෙක් වපස්සාට පත් කරපු ළමයාව දෙන්නගෙන්? ටීචර් මමනේ මේ අපේ මුළු පන්තියම තමයි. අර ඉතින් කිව්වේ නම් කොහොමද පාවල දෙන්න හැ කියලා? පාවල දෙන්නේ නැහැ. අදට කියලා නේ කවුද කරේ කියලා. හා. මොකද කරේ කියලා? ටීචර් එන්න කලින් ටීචර් ඉඳ ගන්න පුටුවේ බ්ලැක් බෝඩ් එක මකලා පුටුවේ බලන්න ටීචර් නැගිටලා බලන්න මොකක් හරි වෙලාද කියලා. මොකද්ද කරේ? ආ. මෙතන නම් කරලා නැහැ. මොකද්ද ඔය ළමයා කරේ ටීචර්ට? ටීචර් මම නෙමෙයි කරේ ඇත්තටම. හරි. පන්තියම. පන්තිය ළමෙක් කරා ඉතින්. ඔව්. ඊට පස්සේ ප්‍රින්සිපල් ඇවිල්ලා ඇව්වා කවුද කලේ කියලා. කරපු කෙනෙක් කවුරුත් හැමෝම කිව්වේ දැක්කේ නැහැ කියලා. හැබැයි ඇයි ඒ ටීචර්ට ඔය හැම කලේ? මම කරේ නැහැ ටීචර්. ඇයි මුළු පන්තියම හැම කලේ? නැහැ ටීචර්. ඇයි හැම කලේ? හේතුවක් නැතුවද? අනේ ටීචර් ඒ කාලෙත් නේ ආස. ටීචර් වසයිද? ටීචර් වසු නෙමෙයි ඉතින්. එහෙනම් ජොලියට. අයින්සක නිසා ටීචර් මේ වගේ දෙයක් කරේ. ඔව් ඉතින් ජොලියට කරේ ඉතින්. දැන් ඒකේ සතුරු වෙනවද ළමයා? දැන් ඇත්තටම දුක හිතෙනවා. අපි නෙමෙයි. ඒ පිටින් ඉස්කෝලේ යන කාලේ ඔය උරතලේට කරන්නේ වانے ටීචර් අපි කවදාකවත් පාවල දීලා නැහැ. ඒ ටීචර් රියැක්ෂන් එක මොකක්ද උනේ එදා? ටීචර් ගිහලා කිව්වා ප්‍රින්සිපල්ට. ඊපස්සේ අවිල් ලව්වා කවුද කරේ කියලා කියන්න කියලා. ඉතින් කවුරුත් වැරද්ද බාර ගත්තේ නැහැ. කවුරුත් කිව්වා එහොම කිව්වේ දැක්කේ නැහැ කියලා. මම නම් නෙමෙයි කරේ ඇත්තටම මේ ටීචර් ටීචර් නිකන් ඔය විදිහට බලන්න. මොකද මම ටීචර් කෙනෙක් නිසා මට යමක් කමක් තේරෙන්නේ නැසා. දැන් ටීචර් මම නෙමෙයි ඇත්තටම කරේ. හොඳයි. ඒතකොට මේ ළමයි දෙන කියන්නේ මේ ඉස්කෝලෙන් එළියට ගිහලා මේ පල්ලියට ගියාට පස්සේ ඉන්න ඕනේ විදිහක් තියෙනවා නේද? විශේෂයෙන් මේ වගේ තැනක නේද සංවරව ඉන්න ඕනේ නේද සංගමයෙන් ඉන්න ඕනේ. ඔය දෙන්නා ඒකට ෆුල් මාක්ස් ගන්න තියෙනවා කියලා මට ආරංචි. පල්ලි පෙළ සමාරච්චි. තරින් මොකද කරේ? මේකයි ටීචර් උනේ. මමයි මගේ කසින් සිස්ටයි අපි දෙන්න දහම් පාසල් ගිහිල්ලා චර්ච් එකට වෙලා දැන් ෆාදර්ගේ පූජාව මැද ෆාදර්ගේ දේශනාව දැන්. ඒ ෆාදර් ගොඩක් වස ෆාදර් කෙනෙක්. අපි හැමෝම බයයි. ඕකේ. ඉතින් මම ඉතින් මගේ කසින් සිස්ටර්නේ මම හැමෝටම මෙහෙම කරන්නේ නැහැ. මම මගේ කසින් සිස්ටර්ට මම මෙහෙම කළා ඇන්න. නිකන් කම්මැලි හිතිලා නිකන් ඇන්න. ඊට පස්සේ එයා මගෙන් ඇයි කියලා ඇහුවා. ඒක තමයි ෆාදර් දැකලා තිබ්බේ. ඕකේ. එයාවයි අහුනේ. ආහා. එයාට තමයි නැගිටින්න කියලා කිව්වේ. මොකද මං අනින එක පේන්නේ නැහනේ. ඊට පස්සේ එයා නැගිට්ටා. ඉතින් වැරද්ද මගේනේ. ඊට පස්සේ මාත් නැගිට්ටා. ඊට පස්සේ වාද කිව්වලු දෙන්නටම ඇවිල්ලා දේශනාව පවත්වන්න කිව්වා. එහෙම ඒ වගේ පොඩි පොඩි අවවාද ටිකක් දුන්නා ඒ හැමෝම ඉස්සරහා.
ඊට පස්සේ ආදේශන පවත්වන්න ගියේ නෑ නේද? නෑ. හොඳයි. එතකොට ඔයාලා ලැබුණාද කරේ? ටීචර් එතන මම ඉස්කෝලේ ගිහින් ඉවරයි ටීචර්. ආ. මායි මගේ හොඳම යාළුවයි ගියා තේවත්ති පල්ලි ටීචර්. එතකොට සපත්තු ටිකක් තිබුණා. මේ මහත් සපත්තු පහක් වගේ තිබුණා. ඊට පස්සේ අපි දෙන්නට දෙන මූණ බලාගෙන සපත්තු ගැලපෙන්නේ නැති සපත්තු ලේස් එක අල්ලලා ඔක්කොම පහම ගැට ගැව්වා ටීචර්. අනේ මේ ළමයට සපත්තු පේන්න බෑ. එහෙමද? ආ. लखनऊ Sandy Fernando lakunu 15ක් ලබා ගත්තා. Final score එක total score එක වෙන්නේ මෙහෙමයි. Ritu Akarsha ශිෂ්‍යාවට ලකුණු 75යි. Sandy Fernando ශිෂ්‍යාවට ලකුණු 80යි. ඒ 90 ලකුණු 5ක් පින් ඉදිරියට ඇවිල්ලා අද රජිත් වෙන කවුද? ඉතින් කාලමඩ ලකුණු 5ක් දෙන්න. බෝනස් එකක් හරි. බෝනස් එක? ටීචර් පොඩ්ඩක් ඉන්න. ඔව් මොකද? हेलो अरे ताते इन्ना है टीचर ताता का ताते रहा ऐ अभी लाइन निकल निकल स्कूले करांगे ना अभी लाते जब मैं अभी लाते ठीक है लामे अगर स्कूले विराब विवरण खाली एक लामे वारांगे ना अभी लाते चल लामे के नोट डॉक पॉलिसंग्रान नोट सारे इतने लेता लामे मैं तेरे कोई दुआई दान ने टीचर हमें क्यों वाटे विश्वास कराने पा ऐ දැන් බොයෆ්‍රෙන්ඩ් අත් කියන්නේ තාත්ති කියලා. ටීචර් මෙයා දැන් එක්කයන් යන්නේ නැන්නේ අර ඉස්කෝලේ යන කාලේ ලියුම් දීපු අයියා නෙමෙයි ටීචර්. වෙන උස අයියා කෙනෙක් එන්නේ. බොරු ටීචර්. ඔව් ටීචර් උස එනිකන් දැක්කම බය හිතට අයියා කෙනෙක් එන්නේ. ටීචර් මන් දැල්ලා ටීචර් මම මුලක්කුරේ අන්තිම අකුරේ කියන්නේ. බොරු ටීචර්. මුලක්කුරේ අන්තිම අකුරේ කියන්නේ. එපා එතකොට කොහොමද තේරෙන්නේ? එතකොට එක අකුරයි හොයාගන්න තියෙන්නේ. ग्रेजुएशन सेरेमनी कर ටීචර් ළඟට එන්න. හොඳ ළමයි දෙන්න වගේ අපි හිට ගන්න. ටීචර්ගේ දෙපැත්තෙන් පොසිෂන්ස් ගන්න. ඔකේ. අපේ ඍතු ආකාශගේ රිපෝට් කාඩ් එක මම ඉස්සරහම කියවන්න. හොඳම රිමාක්ස් එක තමයි තියෙන්නේ අද ඍතු ආකාශ. දඟ ළමයි. හැබැයි හොඳ ළමයි. යේ. ආ. ටීචර් හිත දිනා ගත්තා. මොකද ඍතු කියන්නේ හැමතිස්සම සතුටින් විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම හැබැයි තරඟයකට මූණ දෙද්දී නම් තරඟකාරී බවත් හොඳටම තියෙනවා. චීට් කරේ නැහැ කිසිම හොර බොරු වංචාවක් කරන්නේ නැතුව පාඩම් වැඩ කටයුතු කරපු නිසා විභාග වලට මූණ දීපු නිසා ටීචර් ඍතුට හොඳම මාස්ක බෙදියි. යේ! හොඳයි. එහෙනම් අපේ තරඟ ෆර්නෑන්ඩෝ ශිෂ්‍යාවගේ රිමාක්ස් මෙහෙමයි. තරඟ කියන්නේ කොහොම හරි තරඟයකදී දිනන්න උත්සාහ කරන කෙනෙක්. ඒක බොහොම හිමින් සිරුවේ හීන් සිරුවේ කරන්නේ. ඒ නිසා බොහොම අවධානයෙන් තමයි වැඩ කටයුතු කරන්නේ. ඒත් එක්කම තරඟ කියන්නේ බොහොම නිශ්ශබ්ද නමුත් දඟ චරිතයක් කියලා ටීචර් හොඳට වැටහුණා. ඒ බොහොම තියාගන්න හොඳයි කොහොමද මේ වගේ කෙනෙක් එක්ක ඉන්නකොට ඒක වැඩි වෙනවා මිසක් අඩු වෙන්න විදිහක් නැහැ. ඔන්න ටීචර් රිමාක්ස් එක රිපෝට් කාඩ් එක. Thank you. You're most welcome. ළමයි එහෙමනම් මිටින් අද ඔයගලන්ගේ සර්ටිෆිකට්ස් තමයි මේ. Thank you teacher. You're most welcome. This is yours. Thank you teacher. Okay, good. අද graduate වෙන්නේ ඉතින් කවුද? Tarindi Fernando. Yes, ඒ නිසා ඔන්න එහෙමනම් clock එක අඳින වෙලාවයි දැන් මේ. කොරිතු ඔයගේ එක දෙන්න බලන්න දැන්. Yeah. ඒ අරින් දැන් දැන් ටීචර් මං ඇඳ වගේ තමයි. ෂා එහෙමද? ඔව් ටීචර්. බලන්න ලක්ෂණ කියලා. ෂා. ටීචර් මේක ගෙදර ගෙන යන්න පුළුවන්ද? ඔව් අරගෙන යන්න. හොඳයි. එහෙමනම් ඉතින් ළමයි ගන්න ඔයගොල්ලන්ගේ සර්ටිෆිකට්ස් and report cards අතට.
මට කියන්න කොහොමද අද back to school experience එක කියලා තරිදි? ඇත්තටම ගොඩක් හොඳයි. අපි දෙන්නත් මේකට ආවට වැඩිය මෙතනදී ගොඩක් fit වුණානේ ඍතු. ඒලා ටීචර්ත් හොඳට back to school program එක කරනවා. අපි දැන් නැති දේවල් ගොඩාරියක් දැනගත්තා. ඒක අපිට ගොඩක් අපේ future එකටත් ඒක වැදගත් වෙයි. ඉතින් ගොඩක් හොඳ recommendation එකක් දෙන්න පුළුවන් මේ program එකට. Thank you so much. එතකොට ඍතු टीचर वगे टीचर के स्कूल इटिया हाई के हितर पापा दिन गुराक देवल दन करता टीचर क्या स्कूल खाली दन नति देवल दतक नति देवल मतक तिबुन देवल दन करता ඉතින් ටීචර් එක තවත් ඉන්න තිබුණා නම් කියලා හිතනවා නේද නෑ 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 කමන්ඩ් අර තාත්තලා අයියෝ පැමිණි ළම වෙදට යන්න මීට වැඩිය නම් මේ ළමයි දෙන තියා ගැනීම බොහොම භයානකයි ටීචර් කෙනෙක් වශයෙන් මට කියන්නේ මීට වැඩිය මට වගේ බර ගන්න බෑ මේ ලස්සන ගෑනු ළමයි දෙන සම්බන්ධ හොඳයි නෝ ඉතින් අපි ලැබෙන ඉරදාත් උදේ 10ට මතක ඇලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තිම හැමෙමු එමුනම් අද මෙන්න මගේ ඔෆිෂල් අනවුන්ස්මන්ට් එක තරන්දි ෆර්නැන්ඩෝ congratulations you are graduated